මම මුලින්ම මගේ ආදරණීය හිතවතියන්ට මගේ ගෞරවය ප්‍රණාමය පුද කරනවා. ඇත්තටම මෙවැනි ගෑනුන් ගොඩක් එකට ඉන්නවා දකින්න ලැබීම තරම් සතුටක් ගැහැණියක් වන මට තවත් නැහැ. අපේ ගැහැණුන්ගේ බලය ශක්තිය අපි දන්නේ නැහැ. අපි තුල හැඟවිලා ඉන්නේ. එක දවසක් නිකන් ගෙදර වාඩි වෙලා ඉන්න. ගෙදර මොකද වෙන්නේ කියලා බලන්න. ගෙදර කිසි වැඩක් වෙන්නේ නැහැ නේද? මහත්මයා වැඩට යන්නේ නැහැ, ඇඳුම් අයින් කළා නැහැ, ළමයි ඉස්කෝලේ යන්නේ නැහැ, කෑම නැහැ. මුඩු කුඩවත් දේවල් තියෙනවා ගෙදර වැඩ කටයුතු රෙදි හොදන්න වෙන්න. අන්න බලන්න අපිට ලොකු බලයක් තියෙනවා. නමුත් අපි ඒ බලය කවදාවත් පෙන්වන්න උත්සාහ ගත්තේ නැහැ. ඒ අපි ගෑනුන්ගේ හැටි. අපි හැමතිස්සෙම බලනවා අපි සාම දානව කොහොමද මේ දේවල් කරගෙන මේ පවුලත් එක්ක මේ සමාජයත් එක්ක අපි හොඳින් ජීවත් වෙන්න ශක්තිය ධෛර්යය ගන්න. එහෙනම් තමයි අපි නිහඬව ඉඳගෙන හැම දෙයක්ම කරලා ගොඩනගන්න හදන්නේ සම්පූර්ණයෙන්ම අපේ ශක්තිය ධෛර්යයෙන්. ඉතින් ඒ හිඳයි ගැහණු මේ වැනි විදියට නිහඬ වෙලා ඉන්නේ. නමුත් ඔවුන් දැන් දන්නවා අපි මෙච්චර කල් නිහඬ වෙලා නිහඬව හිටියට අපි එන්න එන්න අගාධයකට ඇද වැටුණා. අපි අද විශාල පීඩනයකට පත් වෙලා ඉන්නවා නැද්ද? විශාල ආතතියකට පත් වෙලා ඉන්නවා. මම හිතන්නේ ගැහැණු අපි තරම් ආතතියකට පීඩනයකට පත් වෙච්ච අය තවත් නැහැ නේ. කුස්සියට ගියොත් මොකද වෙන්නේ? කොච්චර දේවල් අද හිතන්න වෙනවද නේ? උයන්න කී දෙනෙක් උයන්නද? කොහොමද මම මේක මැනගන්නේ? ඒගොල්ලන්ට පෝෂදායක ආහාරය කොහොමද? ඊට පස්සේ හිතනවා ඉස්සරහට ඇවිල්ලා බලනකොට ළමයි දෙන්න ඉන්නවා. ළමයි දෙන්න දැක්කම පුදුම හීලිලක් හූල්ලනවා නේද? අපි ගෑනු අපි අනේ මම මේ කොහොමද මගේ මේ අහිංසක දරුවව හිට ඉස්කෝලේට යවන්නේ? ඉස්කෝලේට යවන්න කෑම ටික නැහැ. මේ ළමයා අනිත් ළමයාට පොත් ගේන්න කියලා තිනවා. පොත් ටික අරන් දෙන්න සල්ලි නැහැ කියලා පුදුම හීලිලක් හූල්ලනවා නේද? ඒ ඔක්කොම තියාගෙන අපි එළියට ඇවිල්ලා බලනකොට තමුන්ගේ විවාහක සැමියා එනවා. එක්ක ගෙදර ඉන්නවා. ඔහු තින්නේ කර කියා ගන්න දෙයක් නැතුව. මම මොනතරම් වේස මහන්සියක් වුණත් මට මගේ පවුලට හරියට දෙයක් කරගන්න බැරි වෙලා තියෙනවා නේද කියලා. ඒ මූණ දැක්කම ගැහැණු අපි දන්නවා එයා මොන තත්ත්වකද ඉන්නේ කියලා. ඒකත් දරාගෙන කුස්සියට ඇවිල්ලා කොහොමාරි අර උයන්න ඕන කියලා හිත හිත හිටපෙක උයනවා. කොහොමාරි උයලා තමන්ගේ දරුවටයි තමන්ගේ සැමියන්ටයි බෙදලා දෙනවා. ඒ බෙදලා දීලා සමහර වෙලාවට ඒ ගැහැණිය කන්නේත් නැහැ. කෑවත් එක බිත්තර කෑල්ලක් තියෙනවා නම් තමන්ට බිත්තර කෑල්ලක් තියෙනවනේ. ඒ බිත්තර කෑල්ල දෙකට කඩලා තමන්ගේ දරුවටයි තමයටයි දෙයි. ඒ තමයි අපේ හැටි. ඒක අපි දකින්නේ අපේ වැරද්දක් නෙමේ. අපි බලනවා අපි හැමෝම එක හා සමානව කොහොම හරි නගා සිටවන්න ඕන අපේ මගේ ධෛර්යයෙන් මගේ ඉවසීමෙන් කියලා. එවැනි ගැහැණුන්ට අද වෙලා තියෙන්නේ මොකද්ද? ඒ පීඩනයේ ඇතුලේ විශාල ආතතියකට පත් වෙලා ඉන්නවා. ඉතින් ඒ හින්දා තමයි අද ගැහැණුන්ට නිවැරදි අවබෝධයක් නිවැරදි දැක්මක් නිවැරදි තැත්තක් නැහැ කියලා කියමින් චෝදනා කරන්නේ. නැහැ. ඔවුන්ට නිවැරදි දැක්මක් නිවැරදි අදහසක් නිවැරදි අරමුණක් තියෙනවා. ඒක කරන්න ශක්තිමත්කමක් තියෙනවා. නමුත් ඒක කරන්න අවශ්‍ය වෙන අපේ පොදු අවශ්‍යතාවයන් අපිට කිසි දෙයක් නිසියාකාරව ලැබෙන්නේ නැහැ. ඒ හින්දා තමයි ගෑනු අපි මේ තරම් පීඩාවට පත් වෙලා තියෙන්නේ. ඉතින් මම කියන්නේ දැන් මේ අවස්ථාවක් ඔබලට උදා වෙලා තියෙනවා. ඒ තමයි ඔබේ ප්‍රදේශයේ කාන්තා සභා ගොඩනගලා ඔබේ අවශ්‍යතාවයන් ගමේ අවශ්‍යතාවයන් හොයලා බලලා කටයුතු කරන්න මෙන්න අවස්ථාවක් ගොඩනැගිලා තියෙනවා. මම හිතන්නේ කාන්තා සභාවලින් ගොඩනැගුණු කාන්තා ශක්තිය තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ ශක්තිය අපි ආයි අවපස්සට යන්න නොදී මේ ශක්තිය ධෛර්යමත්ව තව ඉදිරියට ගැනීමයි අවශ්‍ය වෙන්නේ. එහෙනම් මං කියන්නේ දැන් ඔබලා වෙනුවෙන් විශාල කාර්යයක් කරලා කාන්තා සභා අදලා ඔබලා වෙනුවෙන් දිස්ත්‍රික්කේටම වැඩ කරන්න සභිකයන් ගොඩනැගිලා තියෙනවා. ඔවුන් එකට එකතු වෙලා වැඩ කරwidetilde කරන්න ඔබේ ගමට ඔබේ අවශ්‍යතාවයට මොනවද අවශ්‍ය? ඒ වගේම දේශපාලනය ගැන අපි දැනුවත් විය යුතුයි. සමහර වෙලාවට හිතනවා දැන් ගැහණියෙක් වුණාම අපිට මොන දේශපාලනද? අපිට අවශ්‍ය නැහැ දේශපාලනය. අපි තෝයි ළමයට උයාගෙන මොනවා හරි දීලා අපි මොනවා හරි දෙයක් කරගෙන ඉන්න. නෑ.
අපි මේ රටේ ඉන්නේ අපිට මොන හරි දෙයක් කරන්න මොන හරි හොයා ගන්න හරි මේ රටෙන් අපි හොයා ගන්න මේ රට වෙන්නේ දේශපාලනයෙන් පාලනය වෙන්නේ එහෙනම් අපි නිවැරදි දේශපාලනයක් දකින්න ඕන අන්නේ නිවැරදි දේශපාලනය නොදකපු නිසා තමයි අද අපි මේ තත්ත්වයට පත් වෙලා තියෙන්නේ ඒ හින්දා ඒක නිවැරදිව දක්කන්න අපේ පාලකයෝ උත්සාහ ගත්තේ නැහැ ඔවුන්ට අවශ්‍ය වුණේ මේ ගැහැණිය මේ තත්ත්වෙම තියාගෙන ඔවුන් දෙන ලොසින්ජරය සුළුප්පු කර කර ඉන්න අවස්ථාවක් උදා කර දෙන්න පම්මනයි ඉතින් දැන් උදා වෙලා තියෙන්නේ ඊට එහා ගිය දෙයක්. ඉතින් ඒ අවස්ථාව අපි ඉදිරියට ගෙන යමු. ගැහැණු අපි සමහර වෙලාවට කියනවා මිනිස්සු හරි ඊරිසියාකාරයි කියලා. හරි ආත්මార్థකාමී කියලා. ඇත්තටම අපි ඊරිසියාකාරද? ආත්මార్థකාමීද? නෑ. අපි ව ඊරිසියාකාර තත්ත්වයට ආත්මార్థකාමී තත්ත්වයට පත් කළා තියෙනවා. පත් කළා තියෙනවා. කවුද මේ? මේ පාලකයෝ. ඒ මොකද? අපිට ඌමන අවශ්‍යතාවයන් අපේ පොදු අවශ්‍යතාවයන් අපිට නිසියාකාරව සපයලා දෙන්නේ නැහැ. ඒ හින්දා අපිට සිද්ධ වෙනවා ඒවා සපය ගන්න පුළුවන් අය පුළු පුළුවන් විදිහට සපය ගන්නකොට අපිට පොඩි ඊර්ෂ්‍යාවක් ඇති වෙනවා. ප්‍රධාන අවශ්‍යතාවයන් මොනවද? අධ්‍යාපනයේ සෞඛ්‍ය ගමනාගමනය. අද ළමයෙක් වෙනුවෙන් අධ්‍යාපනය වෙනුවෙන් ගැහණියක් මොනතරම් වෙහෙසක් වෙනවද? නේ? ඉතින් සමහරක් අය ඉස්කෝලේකට දාන්න ගියාම මොනතරම් බොරු කළා අනිත් එක්කෙනාට කියන්නේ මං ඉස්කෝලේට දාගත්තු විදිය හොඳ ඉස්කෝලේකට දාගත්තු විදිය. එතකොට අපේ රටේ අපේ හැම ප්‍රදේශයකටම හැම පාසලකටම හැම අවශ්‍යතාවයක්ම නිසියාකාරව ලැබෙනවනම් විෂයන් පිළිබඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන් ගුරුවරු ඒ වගේම අවශ්‍ය පහසුකම් ගොඩනැගිලි ඒ දේවල් හරියට ලැබෙනවා නම් අපිට පාසලක් හොය හොය තරඟකාරීත්වයේ ඇවිදින්න අවශ්‍ය වෙන්නේ නැහැ අපිට හොඳ ගමනාගමනයක් තියෙනවා නම් අපිට ඕන තැනක වෙලාවට නැගලා වෙලාවට ගිහිල්ලා වැඩේ කළා පහසුවෙන් එන්න පහසුයි එතකොට අපිට කාටවත් හිත කියන්න ඕනේ නැහැ අනේ අපි මේ වෙලන අරගොල්ලෝ හරිය කාර්වල යනවා කියලා අපිට ඊර්ෂ්‍යා කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ අපිට හොඳට බෙහෙත් ගන්න සාමාන්‍ය සෞඛ්‍ය පහසුකම් තියෙනවා නම් අපි ස්පිරිතාලෙට ගිහිල්ලා හොඳට බෙහෙත් අරගෙන එනවා අන්න ඒකයි අපිට ඒව නැති වුණාම තව කෙනෙක් ඒව කොහොම හරි කරගන්නකොට අපිට ඇති වෙන දේවල් තමයි ඒව ඇති කළා තියෙන්නේ මේ පවතින වැරදි දේශපාලන ක්‍රමයේ තුල එහෙනම් දැන් තේරුම් ගන්න අපි තව දුරටත් මේ තුල ඉන්නවද මේ තුලින් අපි ගොඩ එනවද කියලා ඇත්ත වශයෙන්ම මේ ගැහැණිය කියන්නේ අපි හැම දෙයක්ම දරා ගන්න පුළුවන් ගැහැණිය පුරවැසියා බිහි කිරීමේ අයිතිය අඩකටත් වැඩි කොටසක් කරන්නේ ගැහැණිය කියලා දැන් අපි කවුරුත් දන්නවා එහෙනම් ගැහැණියට අයිතියක් තියෙනවා මේ පුරවැසියාට යම් කිසි අසාධාරණයක් අසුක්තියක් සිද්ධ වෙනවා නම් ඒ වෙනුවෙන් නැගී සිටින්න ඉතින් ඒ ශක්තිය තියෙනවා ඒ අයිතිය තියෙනවා කියලා ඇයි ගැහැණිය දන්නේ නැත්තේ දන්නවා නමුත් ඉදිරියට එන්න බයයි මොකෝ මේවා අපිට අයිති දේවල් නෙමේ මේවා අපිට අයිති දේවල් නෙමේ ඒවා කරන්න ඉන්න අයක් ඒගොල්ලෝ නෑ අපිට මේ හැම දෙයක්ම අයිති අපිට අයිති අපේ අයිතිය වෙනුවෙන් අපි නැගී සිටින්න ඕන ඒ හින්දා මම කියන්නේ මේ අවස්ථාවේ ගැහැණියක් ලෙස නිදින මේ දුක් ආදෝනවා පීඩාව නැති කරගන්න නම් ගැහැණියක් ලෙස රටට පවුලට ඉටවිය යුතුකම් ඉටු කරන්න නම් නිදහසක් ඇතුව ජීවිතේ විඳින්න පුළුවන් ගැහැණියක් වගේම අභිමානයෙන් යුතුව සිටි හැකි ගැහැණියක් හදා ගන්න නම් ගැහැණිය මුල් කරගත් සමාජයක් තුළ සුරක්ෂිත රටක් බිහි කරන්න ජාතික ජන බලවේගයේ වැඩපිළිවෙලක් සකස් කරලා තියෙනවා මං හිතන්නේ දැන් ඔබලා ඒක හොඳට අහගෙන හිටියා ප්‍රතිඥාවක් දුන්නා ඒ තුළ තියෙනවා විශාල වැඩ කොටසක් ගැහැණිය වෙනුවෙන්ම වැඩ කටයුතු ඉතින් ඒ කටයුතු වෙනුවෙන් එකතු වෙන්න ඒ කටයුතු කරන ඔබලට අවශ්‍ය පහසුකම් අවශ්‍ය දේවල් කටයුතු කරන්න තමයි කාන්තා සභාව ගොඩනගලා තියෙන්නේ කාන්තා සභාව ශක්තිමත් කරන්න මේ අවස්ථාවේ මම කියන්නේ ඒ තුලින් ඔබලා ශක්තිමත් වෙන්න ගමේ ප්‍රදේශයේ තියෙන කාන්තා සභාව තුල කටයුතු කරන්න ඒ ගමේ තියෙන දේවල් මොනවද කියලා හොයලා බලන්න එකතු වෙන්න කතා බහ කරන්න ඌමනා උපාකම් මොනවද කොහොමද අපි මේවා විසඳගන්නේ ඒ කාන්තා සභාව තුලින් ඒක කතා කළා අපිට දෙන්න පුළුවන් අපේ කොට්ටාස සභාවට අන්න කොට්ටාස සභාවෙන් ඒව එනවා අපේ ආසන සභාවට ආසන සභාවෙන් යනවා දිස්ත්‍රික් සභාවට දිස්ත්‍රික් සභාවෙන් දැන් අපි අපේ ප්‍රශ්නේ ප්‍රාදේශීය සභාව තුල කාන්තා සභාව තුල අවශ්‍යතාවයේ උවමනා දේ කෙරෙන්න ඕන ක්‍රමයේ ඔක්කොම කතා බහ කරලා ඒව යවලා දැන් උඩට තියෙන්නේ. ඒතර උඩින් අපිට එවනවා අන්න මෙන්න මේ විදිහට මේ කටයුතු කරන්න මෙන්න පරිපාලනය මෙහෙම කරන්න මෙන්න මේවා කියලා අවශ්‍ය පහසුකම්.
අන්න එතකොට අපි වැඩ කරනවා අන්න ජනතාවාදී පාලනයක් කවුරුත් අපිට උඩින් කියලා ඇව්වේ නැහැ මෙන්න මේ පාරට අපේ අපේක්ෂකයෙක් ඉන්නේ අපිට ඡන්දය දුන්න අපේක්ෂකයෙක් ඉන්නේ ඒ හින්දා මේ පාර හදන්න මේ පාරට ලයිට් එකක් දාන්න මේ හරිය මේක ඉස්කෝලට අවශ්‍ය මේ දේවල් කරන්න කියලා එක එක්කෙනා කියන්න ඕනේ නැහැ අපේම අපේ ප්‍රදේශයේ ඉන්න ජනතාවගෙම සෑදුම්ලත් ඒ ජනතා ජනතා සභාව තුලින් අපි හොයාගෙන ඒ පහසුකම් වලට අවශ්‍ය දේවල් මොනවද කියලා කිව්වයින් පස්සේ අපිට ඒ පහසුකම් එනවනම් අන්න එතන තියෙන්නේ ජනතාවාදී පාලනයක් මොකෝ එක උඩින් ආපු එකක් නෙමෙයි මේ ප්‍රදේශයේම ඉන්න ජනතාව විසින් හොයාගෙන අවශ්‍යතාවය හොයාගෙන මොනවද විය යුත්තේ කියලා අන්න ජනතාවාදී පාලනයක් එතනදි තියෙනවා අපේ වමනාවන් අපිට සපය ගන්න පුළුවන් ඔන්න හොඳම ක්‍රමය ඕක තමයි මම ගොඩක් දුර කතා කරන්න යන්නේ මම හරි සන්තෝෂ වෙනවා කාන්තාව හැටියට මෙවැනි එකතු වෙන්න එක මිනිට එකතු වෙන්න ශක්තිය ධෛර්යය ලැබීම ගැන අපි මන් දන්නවා මාතර මුලින්ම ආරම්භ කරපු වෙලාවේ ගැහණු එනවා දැක්කම හිතට හිතා ගන්න බැරි වුණා මගේ ඇස් දෙකෙන් මං ඒක දැක්කා මට හිතා ගන්න බෑ කොහොමද මෙච්චර ගැහණු මෙහෙම එන්නේ කවදාවත් මං හිතන්නේ ලංකාවේ නෙමෙයි මං දන්න ආකාරයට ඉන්දියාවේවත් මෙච්චර ගෑනු ප්‍රමාණයක් එකට එක්රස් වෙලා තියෙනවද කියලා මම නම් එච්චරම අහලා නැහැ. ඉතින් එවැනි ගෑනු ප්‍රමාණයක් එතනට එන්න ගෑනු මොනතරම් දෙයක් ඇති වෙන්නේ නැද්ද හිතේ? නේ හිතේ ඇති වෙන්නේ නැද්ද? මොනතරම් බලාපොරොත්තුවක් තියෙන්නේ නැද්ද? මොනතරම් විශ්වාසයක් තියෙන්නේ නැද්ද? ඉතින් අපි දැන් කාන්තා සමුළු 10කට ආසන්න මේ 10 වෙනි සමුළුව වෙන්න ඕන ආසන්න ප්‍රමාණයක් කරගෙන ආවා. එන්නේ එන්න කාන්තාවගේ පැමිණීම වැඩි වෙනවා මිසක් අඩු වෙලා නැහැ. බලන්න අද මාතලෙත් විශාල කාන්තාවන් ප්‍රදේශයක් කාන්තාවන් ප්‍රමාණයක් මේ එක මිටට වගේ ඇවිල්ලා කාන්තා ශක්තිය පෙන්නලා තියෙනවා. ඉතින් මං ආදරෙන් කියන්නේ ඔබලා ආවේ ජාතික ජන බලවේගයේ කෙරෙහි තැබුවා වූ විශ්වාසයේ මත නේද? ඒ විශ්වාසයේ මත නේද ආද ඔබ සියලු දෙනා මෙතනට එක මිටට ආවේ මේ පෙළපාලිය කෑ ගහගෙන ආවේ අපි මාලිමාව අපේ බලවේගයේ අපි කාන්තා බලවේගයේ අපේ බලවේගයේ ජාතික ජන බලවේගයේ කිව්වේ ඔබලා ඒ විශ්වාස කරගෙන ආවේ ජාතික ජන බලවේගයේ එහෙනම් ඔබලා විශ්වාස කරනවා ඔබලා බලාපොරොත්තු වෙනවා ජාතික ජන බලවේගයෙන් යුතු රටේ පාලනයක් ඔව් අනිවාර්යයෙන්ම ඒක මේ අවුරුද්ද අවසාන වන විට ලැබෙනවාමයි ඒක සක්සුදත්සේ පැහැදිලි ඒ ගැන කියන්නේ මම මේ නිකන් නෙමෙයි පාරේ යන්නේන ගමන් හම්බ වෙන පුද්ගලයෝ දකින පුද්ගලයෝ කතා කරන පුද්ගලයෝ අණ ගහලා කියන පුද්ගලයෝ අනන්තයි අප්‍රමාණයි බස් එකේට නැග්ගත් කෝච්චියට නැග්ගත් ස්ටේෂන් එකට ගියත් හැම තැනකම කියන්නේ බය වෙන්න එපා එනවා 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 මෙදාපාර අපි දෙන්නේ අපේ ගමේ එකෙකුට එන්න අපි එන්නේ එකෙකුට එන්න දෙන්නේ එන්න දෙන්නේ මාලිමාව ජාතික ජන බලවේගයේ තමයි ඉතින් එහෙම කියනකොටයි මෙහෙම ගෑනු කොටක් ගොඩාක් එක මිටට ඇවිල්ලා ඉන්නවා දකින්නකොටයි අපේ ජයග්‍රහණයේ ආයි මොනවද ඒක ස්ථිරයි කියලා අපිට තේරෙනවා ඉතින් ඔබ සියලු දෙනාට ලැබිලා තියෙන මේ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනය ගන්න කාන්තාව එකතු වුණොත් කාන්තාව එක්තැන් වුණොත් ඒ ජවයේ ආයි පස්සට යවන්න බෑ පස්සට යන්නේ නෑ ඒ කාන්තාව හරි එදිතරයි කාර්යශූරයි දරා ගැනීම ශක්තිය තියෙනවා ඊවසීමේ ශක්තිය තියෙනවා ඒ හැම දෙයක් තුළම කාන්තාව ඉස්සරහින් ඉන්නවා මෙන්න අවස්ථාවක් උදා වෙලා තියෙනවා ඔබට සියලු දෙනාට කාන්තා සභාව තුලින් ඔබේ අවශ්‍යතාවයන් ඉටු කරගෙන රටේ අවශ්‍යතාවයන් ඉටු කරගන්න පුළුවන් තත්ත්වයකට රට ගොඩනගන්න ඔබලගේ ශක්තිය ධෛර්යය ඔය ආකාරයෙන්ම ඉදිරියට තව තවත් ශක්තිමත් ධෛර්යමත් කෙනන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා ජාතික ජන බලවේගයට ජය වේවා ආදරණීය ගැහැණුන්ට ජය වේවා